කෙනෙක්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නට පළමු పూర్ව නිගමනයකට එන්න පළමුව ඔහුගේ පැතිකිරිය ගැන සොයා බලන්න. උදේ ගමන්පිල මහත්තයා පහුගිය ටිකේ මුස්ලිම් ජනතාව වෙත විවිධ දෝෂාරෝපණ එල්ල කළා. මතකද? ඒවා මම මේ ඒ වන්ද කතා මෙවිල කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දරුණු විදියට ඒක කරා. පස්සේ ඒක වෙනස් කරා. ඊට පස්සේ ඔහු කිව්වා ටැබ් එකක් තමුන්ගේ උකුල උඩ තියාගත්තම වඳ බාවට පත් වෙනවා කියලා කිව්වද? කිව්වද බං? කිව්ව සහෝදර. කිව්වනේ. නමුත් ඔහු අත හැම ඉන්ටර්වයුව එකටම ඉන්නේ ටැබ් එකක් අරගෙන. ඒක ඔහු බඳ වෙලාත් අපි දන්නේ නැහැ. දැන් කරන්නේ නැහැ. ටැබ් වලින් වඳ වෙනවා කියලා කිව්වේ නැහැ සහෝදර. නේද? එහෙම කිව්වේ. එහෙම කිව්වොත් මන්ද මන් දැනුවත්. නෑ නෑ. ඉතින් මම හැමදාම තිත් ඇත්තම කතා කරන්නේ හරිම තොරතුරු මොකද මම බලන අන්තර්ජාලය ඔහොම තිබුණා නෑ නේද කිව්වද රතුතුරු දිස්ම මේගොල්ලෝ අන්තර්ජාලෙම ඉන්නේ කියලා නෑ නේද මේක කිව්වේ ඉතින් සමා වෙන්න එතකොට දැන් නැවත ප්‍රශ්නේ එතකොට මේ ගම්මන්පිල මහත්මයා මේක මේ අදින්නේ සහ ලොකු සද්දයක් දාලා ඇදලා අන්තිමට මොකද්ද කිව්වේ ආපු ලියුම ලියමන රවි සෙනවිරත්න මහත්තයාගේ මේසුඩ තිබුණාය එයා ඒක සිංගප්පූරු ගිහිල්ලා ගිහිල්ලා එනකන් ඕපන් කරන්න නැතුව තිබුණාය කියලා කිව්වා. ඔකදී පරණ කතාවක්. ඔය ලියුම බොහෝ දිනෙට ආවා. ඇවිල්ලා ඒක කිව්වේ නැහැ කියලා මේ ප්‍රශ්නේ වුණේ. මේ මොහොතේ ඔහු මේක අදින්නේ මම හිතනවා මේ ප්‍රකාශය මං හිතනවා කට්ටිය මේ ප්‍රකාශය ගනී කියලාද මම හිතනවා ගම්මන්පිල මහත්තයා මේ ප්‍රකාශය කළේ අදිසියේ පෞද්ගලිකව ශානි අබේසේකර මහත්තයා සහ රවි සෙනවිරත්න මහත්තයා කියන පෞද්ගලික තරහට කියලා මම හිතනවා. ඔහුගේ ඉල්ලීම වුණේ මොවුන් සාමූහිකව මේ 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 පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි සාමූහික වගකීමක් ඔහුම වහාම මේ පරිශ්‍රණය නිර්මාණය කියන එක. ඉතින් රවි සෙනවිරත්න මහත්මයාත් ශානි අබේසේකර මහත්මයාත් මම දන්න විදිහට මුදලට විකුණුනේ නැහැ. ඔවුන් මේ පරිශීලනය කරනවට මේ අය බයයි. මට මතක් කරන්න ඕනේ තවත් මාධ්‍යයට ඔය ගම්මන්පිල මහත්තයාම තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ දිල්රුක්ෂ වික්‍රමසිංහව අපි ගිල්ලා වැඩ කරද්දි දිගටම හොරු අල්ලද්දි අයින් කරන්න කියලා උද්ඝෝෂණයක් කළේ. ඉතින් මන් දන්නේ දිලි ජවීර මහත්තයාගේ පක්ෂේ විමල් වීරවාස මහත්තයා නම් කටපියාගෙන දාලා ගියා. ඒකෙන් ඡන්ද ගොඩක් රැකුණා. ගම්මන්පිල මහත්තයා ඇවිල්ලා මේ දේවල් කරන එක ඒ අලුත් පක්ෂයට හොඳත් නෑ. ඔහුට නම් ඔහුට කොහොමත් හොඳම නෑ. ඉතින් මන් දන්නේ ඒක මේ මොහොතේ මතු කරපු එක විකාරයක්. ඒකට හොඳ උත්තරයක් ගරු මැල්කම් රජිත් කාර්දිනතුමාත් දීලා තිබුණා. ඉතින් ජනතාවත් ඒක වැඩි පිළිගත්තේ නෑ මොවුන්ගේ කතා. මේක පරණ කතාවක්. අපි හිතුවා මොහු මේ පාසුකු ප්‍රහාරයේ මහා මොලකරුව කියන්නේනවා කියලා. අපි හිතුවේ එහෙමයි. බලද්ද කියන්නේ මේ සුදු තියෙන ලියුමක් ලියුම ඇරි නැහැලු සිංගප්පූරු ගිහිල්ලා ආවට පස්සේ ලියුම අරිමු කියලා කිව්වයි කියලා. ඕකෙදී පරණ කතාවක් නේ. ඕකට ලයිව් එකක් එනවා මුළු ලංකාවම අවදියෙන් ඉන්න. දැන් මම ලයිව් වෙන ඔන්න බලාගෙන ඉන්න කියලා. මෙයා කිව්වේ පරණ කතාවක් නේ. ඔව්. 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 ආපහු ගිරියන්න වෙයි දන්නේ මේ මේ ඒ මාළඟ තියෙනවා තියෙනවා ඔබතුමත් දර ඔබතුමා එක්ක අපි වැඩ කළා බොහෝ ෆයිල් තියෙනවා ඔය කියන කට්ටිය වගේම ඔය කොයිකාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත කියලා නිහාල් නෙල්සන් මහත්තයත් කියලා තියෙනවා ඉතින් මාළඟක් තියෙනවා මාළඟ තියෙනවා ඒ මම බොහොම මම තනිකඩයකින්ද මට ඒවා ගැන හොයන්න දත්ත හොයන්න වෙලා තියෙනවා. බොහෝ අය විශ්වාස කරලා මට දීලා තියෙනවා. මේ ටිකෙත් දෙනවා. ඉතින් අපි ඒවා ගැන නොවිසුදුනොත් අපි එළියට දාමු මේක. දැන් ඒ වැඩේ හරියට කරගෙන යනවා කියලා හිතනවා. එතුමා හිරේගියේ පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ දේවල් එළිය කිව්වා කියයි. ඉතින් අපි ඉල්ලන්නේ ඒවා කියන්න ඕනේ තැන පාර්ලිමේන්තුවේ. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට යවන්න. එතකොට එතුමාට නිදහසේවා කියන්න පුළුවන්. මොකද එළිය කිව්වොත් එතුමාට ආයෙ තිරයක්. ඔව් ඇත්ත මමන් කිව්ව ප්‍රකාශ මෙතුමා කියන වගේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝජිතට අරත්ව ඇතුලේ කිව්වනම් මේ
මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මම අදටත් මාව හිරේට යවපු අය ගැන අඹබල් රේණුවක්වත් තරහක් නැත්තේ එතනින් මං අත්දැකීම් සමුදායක් ලැබුවා. ලොකු ජනතා ආදරයක් මං ලබා ගත්තා. ඒක අවංකව කියන්න එපා. මං ලොකු විශ්වාසයක් ලබා ගත්තා. ජනතාව විශ්වාස කළා අපි වෙනුවෙන් කතා කළා හිරේ හරි යන්න එකෙක් ලංකාවේ ඉන්නවනේ කියලා. ඒකට මම සතුටු වෙනවා. මාව හිරේ යව්වට ඒ පාර්ශවයට ස්තුතියි. ඔබතුමා දැන් ඊළඟට පාර්ලිමේන්තුවට පත් වෙනවා. අපි ප්‍රාර්ථනා කරන පත් වෙන්න කියලා. එතකොට ඔබට තියෙන අයිතිවාසිකම් ගොඩක් නැතුව යන්න පුළුවන්. වාහන ප්‍රශ්නයක් තියෙනවා. වැටුප් ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස් කොහොමද? ඇත්තම මහත්මයා ඔය ගැන ඉස්සල්ලාම කතා කරලා අපට ලැබුණු පාර්ලිමේන්තු දීමනාව රුපියල් ලක්ෂය ප්‍රතික්ෂේප කරවූ මනුස්සය මම. පැමිණීමේ දීමනාව 2500 ඉඳලා 5000 වැඩි කරපුවාම ඒක ප්‍රතික්ෂේප කරවූ මනුස්සය මම. මම එම් ප්‍රතික්ෂේප කරපුවාම අපේ පක්ෂේ නායකයා මට කතා කරලා කිව්වා, රංජන් ඔයා මේ පැමිණීමේ දීමනාවයි මේ කාර්යාල දීමනාවයි දෙකම එපා කියලා තියෙනවා. මේ ඉන්න අනිත් මන්ත්‍රීවරු මාව මරාගෙන කන්නාදනවා. මේ මොකද ඒගොල්ලෝ කියනවා ඔයා කසාද බැඳලා නැහැ, ඔයාට මුදල් ඕනේ නැහැ, මේ මේ එහින්දා ඔයා මේ දීමනාව ගන්නම ඕන කියලා. මම කිව්වා, සර් මට මේ දීමනාව එපා, මිනිස්සු දුක් විඳිනවා. ඔය මුළු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියන්නේ, 225 මරන්න ඕන කියන්නේ මිනිස්සු. ඒ අයට ප්‍රශ්න තියෙද්දි අපේ දීමනා වරප්‍රසාද අපි වැඩි කරගන්න එක වැරදි නෑ රංජන්, ඔයා මේ සල්ලි ගන්නම ඕන. මං කිව්වා ඕනේ සර් කියලා. නෑ ගන්නම ඕන කියනවා. මං කිව්වා එහෙමගේම බලින් මුදල් දෙන්න බෑ අන්තිමට. මේ ඔයා මොකද්ද මේකට? මං කිව්වා මම පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ලියුමක් යවලා මේක එපයි කියලා ඉවරයි කියලා. පස්සේ ගන්නම ඕන කිව්වම මේ මුදල තිබුණ 140ක් ඇවිල්ලා ඉතුරු වෙලා. මම මේක අන්තර්ජාලය දින මම ජනතාවට බෙදලා දුන්නේ. ඉතින් දීමනා මගේ තර්කය තමයි එහෙම එවැනි ඉතාම වටිනා වාහනයි ඒ අවුරුදු 5ක පෙන්ෂන් එකයි ඒ වගේ දේවල් වලට ජනතාවට කේන්තියනවා. ඒක වැරදි වැඩක්. ඉතින් ඒව අහෝසි වීම ගැන මගේ ගෞරවයක් තියෙනවා. එහෙම දේවල් වෙන්න විය යුතු නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා නියෝජනිතයක හැටියට මේක ගරු සේවයක් නම් මේක ඒ විදිහට විය යුතුයි. එහෙම දීමනා එද්දි ජනතාව අතරින් ක්‍රෝධයක් එනවා ඒ පුද්ගලයාට. ඒ ගැන ඔබතුමා අහපු එක හොඳයි. මම එකට හිටපු ජනාධිපතිවරුන්ගේ ඒවා ඉවත් කරන එක හොඳයි. නමුත් ගරු ජනාධිපති මගේ සතුරේ, මම ඒ ප්‍රතිපත්ති වලට කැමති නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඇම්බියුලන්ස් එක සහ ඒ වෛද්‍ය පහසුකම් නවත්වපෙක නම් ඒක මට එකඟ වෙන්න බෑ. ඒක ඉන්දියාවේ සත්‍යජිත් රායිට පවා ගේ ඉස්සරහ අපිට ඇම්බියුලන්ස් එක නතර කළා තියෙනවා. ඉතින් ඒ මනුස්සයා රෝගියෙක්, රටේ යුද්ධ නතර කරන්න ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්. අපේ දේශපාලන ප්‍රතිපත්තිවලින් මං ලෝක හොරෙක් කියලා කියලා තියෙනවනේ. ඒක මට ආය නෑ කියන්න බෑ. ආයාට කඩේ ගියා කියලා මුකුත් හම්බෙන්නෙත් නෑ. ඒ මනුස්සයා හොඳටම වයසක පුද්ගලයෙක්. නමුත් ඔහුගේ ආරක්ෂාව සහ ඔහුගේ රෝගී තත්ත්වය ගැන හිතලා ඒක කරපු එක ඒක දේශපාලන පලිගැන. ඒක හොඳ නෑ. ඒ තත්ත්වයට යන්න එපයි කියලා මං ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා කරනවා. ඒක හොඳ මදි. නමුත් මේ දැන් අපි සාමාන්‍ය ජනාධිපතිවරුන්ගේ ආර්යාවල්ට දියලා තියෙන ඒ වගේ දේවල් ඒක අවශ්‍ය.